දපුතේ අදත් අපි වෙනද වගේම ඉතිහාස පාඩම් මාලාව සමගෙන එකතු වෙන්නේ යන්න අද දවස අපි සාකච්ඡා කරන්නේ අට ශ්‍රේණයේ දෙවැනි පාඩම් මේකකය මහනුවර රාජධානීය තින් අපේ දරුවෝ ඉතිහාස ගැන කතා කරන්න කකොට අපි නිරන්තයෙන් මතක් කරන අපේ දලාපුතාලට මේ ඉතිහාසය කියන්නේ අපේ ජීවිතයේආර්ථවත් කරගන්න ලබාධිපු විසියක් ඒ තමයි දුවේ පුතේ අපේ මුතුන් මිත්ත අතීතයේ සිට වර්තමානය දක්හා සිය ජීවනගමන කොහමද ගොඩනගාගත්තය කියන කතන්දරේ තමයි මේ ඉතිහාසිලි ස අපි සාකච්ඡා කරන්නේ. ඒකෙන් අපිට අපේ ජීවිතය යහපත් කරගෙන අනාගතයට සාර්කලිෙස මුහුණදීමට අභියෝග ජයයක්ග්‍රහණය කිරීමට අවශ්‍ය ආදර්ශ ලබා ගැනීමට තියෙන මූලිකම විසේධාරාවත් තමයි තිහාසය කියල කියන්. එහෙ අන්දුවේ පුතේ අද අපි සාගච්ඡා කරන්න බලාපොත්තු වෙන්නේ. අට ශ්‍රரேණිය ඉතිහාස පාඩම් මාලාව තුළ දෙවනි පඩම්ඒක කියය. ඒ තමයි අපි දර්ගුව මේවන විටත් දන්නවා. මහනුවර රාජධානිය නේද. මේ මහනුවර රාජධානය පිළිබඳව සාකච්ඡා කරද්දි. අපි මීට පரு පාඩම්වලදි සාකච්ඡා කල්ල තියෙනවා. මහනුවර රාධානය ආරම්බේීම ගැනේද. හි අපේ දලපුතාල මහනුවර රාජධනය පිළිබඳ බොහෝතුරු ැතොරතුර දැන් දැනඉන්න නේද. එහෙමනම් මමහිතනවා. මාත්‍යක්ක පාඩමට සම්බන්ධ වෙමින් අපි ආදරණය දූලපුතාලා පෙළපුත ළඟට අරගන අවශ්‍ය දේවල් සටහන් කර ගැනීම සත ඒ අ්‍ය කඩදාසි සපය ගැන මේවන විට පාඩමට සූදානම් වෙන ඇති කියෙලනේද. හෙමනම්මං අපි දරුවන්ට මේ මහනුවර රාධ පිළිබඳව කතා කරද්ද. මීට පෙ පාඩම් කැනම් පොඩි හැදින්නේ මක් කරන්න එහමනන්දුවේ පුතේ. අපි ඔයාල සමග සාකච්ඡා කරා මහනුවර රායිධානය ආරම්භයේ. ඒ වගේම මහනුවර රායිධානයේ ආරම්භය පිහිටීමට බලපෑ සාධකත් එක්ක එඒහි ආරම්භක රජවරු පිළිබඳවත් අපි කතා කල්ලා තියෙනෝ. කතා කල්ල විතරක් නෙමෙයි ඔන්ගේ ලබාගත යුතු ආදර්ස අප ජීවිතයට මේ වන විට එකතු කරගෙනයි තියෙන්නේ එහනම් අදදවසි අපි සාකච්ඡා කරන්නේ මහනුවර රායධානයේ ආර්ථික රටාව කියන මාතෘකාව යටතේතමයි අපි දරුවත් එක්ක මම අද පානමට සම්බන්ධ වෙන්නේ. එහෙමනත් දුවේපුතේ අපි හැමෝම දන්න රටක ආර්ථිකය කියල කියන්නේ රටේ ජීවනාාලියලි සහඳන්න නො. හෙමනම් අප මහනුවර රාධානය ආර්ථකය ගැන කතා කන්නගොට අපේ දලපුතාල දන්නවා. මහනුවර රයිධානයේ අතීතයේ සිටම පැවතුනාව කුසිකරමාන්තය තුළින් ෂෑන්පෝෂිත ආර්ථිකයක් අපේ රට තුළ ගොඩනැගිල තිබුණ. වර්තමානය වගේ නෙම යෙදා දවසේ. අපේ රටට අවශ්‍ය ශීර්ම දේවල් අපේ රට තුළ නිපද වුණ ඒ කියන්නේ. අපේ රට අවශ්‍යතාවයන් සම්පූරණය එම ගම තුළින් සෑන්පෝෂිත වෙලයි තිබුණේ කාලපරාසිය තුළ නේද. එහෙම නම්පපුතේ අර ජලාසිත ශිෂ්්‍රාචාර ඉඳල පැවතුනාව කුසිකර්මාන්තය පෙදාන කොටගත්තාව මහනුවර රයිධානය තුළ ඉට සම්බන්ධ බොහෝ කර්මාන්ත ඒ වගේම තමයි වෙළදාම කියන සිල්ම සාධක මේ පාඩම් මාලාව තුළින් මම අදපි දරුවොත්ත එක්ඔොන්න සාගච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. නේද. අපි දරුවෝ පෙළපොත සම්බන්ධව සාකච්ඡා කරද්දිය ගැන කියවලා හොඳ වබෝධයක් තියෙන නේද. එහමනං අපි බලමු දුවේපුතේ අපේ මහනුවර රාජධානය තුළ ආර්ථිකය මොන වගේ ආකාරයෙන්ද ගොඩ නැගිල තියන්නේ කියලා. හෙනන් දූලපුතාලා ඔන්න බලන්නකෝ ආර්ථිකය කොහොමද ගොඩනැගුණ කියලා. එහමනං එදා ආර්ථිකය මොලිගවසෙන් දුවේ පුතේ කොටස් තුනකින් යොත්ත වෙන. ඒ තමයි කුසිකර්මාන්තය මේ බලන්න දේපුතේ සි කරමාන්තය මලි වසයෙන් අපිට හඳුනාගන්න පුළුවන් එදා ආර්ථකය තුළ ඒ විතරක් නෙමෙයි. කර්මාන්ත දිහා බැලුවම විවිධ කර්මාන්තයදා පේ රටේ. ජන සමාජයට අවශ්‍ය කරන ඒ උපකරන සකසා ගැනීමට ඒ අව්‍යදේවල් හදා ගත්තේ මේ කර්මාන්ත තුළින්. ඒහෙනං ඊළඟටවෙළදාමත් එදා ආර්ථිකය තුළ මූලික වසයෙන් අපිට වැදගත්යෙනෝ. එදා බොහෝ බාන්්ඩ වෙළදාම කිරීම තුළින්. ජන ජීවිතය ගොඩනාආගත්තාආකාරය පිමඳ සාකච්ඡා කරද්දි. ඔන්න එහෙම නන්දුවේ පුතේ අද මම මුලින් යාලත්ක සාකච්ඡා කරන්නේ මේ ආර්ථිකය තුළ කසිකර්මාන්තය කොහොමදේ ද ගොඩ නැගුණ කියලා. එෙම රන්දුවේ පුතේ අපි බලමු කුසිකර්මාන්තිය ගත්තම අපි දරුව දන්නවා. මූලික වස්සයෙන් කොටස් හතරක් ජයටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නඳුවේ පුතේ ඔන්න බලන්න කසිකර්මාන් තු ඒ වටා එක් ්‍රෝක්කච්ච, විවිධ කර්මාන්ත තිබිල තියෙන හිම නැත්තම් වගේ ප්‍රම තිබිල තියනවා. අපි පලවින් එෙම්ම ගන්නෝ කුඹුරු වගාව ඒ කියනිද ඒ පුතේ මඩ ගොවි තැන හෙවත් වී ගොවි තැන කියලත් අපි එක හඳුන්නන්න පුළුවන්. ඊළඟට හේන් වගාව ඒ කියනි ගොඩ ගොවි තැනලි සපියක හඳුන්න නො තාව ඇත්තියන් ත්තන් සත්්‍යපාලනින් එදා ජන ජීවිතය තුළ ආර්ථිකේ නැතුවම වැරි සත එෙක් තමයි ගවය වගේ සතුන් සත්්‍යපාලනය තුළ හිනම් මේ සත්්‍ය පාලනනියත් එදා ආර්ථික මේ අවසයෙන් කුසිකර්මාන්තතිය තුළ විශාල කාර්භාරයක් ඉටු කල්ල තියෙනවා. ඒ වගේම තමයිදුවේපුතේ එදා ගෙවත්ත තුළ තමන්ට අ්‍ය සීලොමදේවල් වගා කරන්න එදා සමාජය තුළ මිනිසුන් කටයුතු කරල තියෙනවා මෙන්න මේ විදිහයට මහනුවර යුග. ආර්ථිකය ගත්තම ඉතාමත් සුන්දර සමාජ පරිසරයක් වට පිටාවක් තුළ ආර්ථිකයේ ගොඩ නගාගෙන තියෙන්නේ. එහෙනම්ම අපේ දරුවන්ට වඩාත් පැහැදිලිවෙන්න මේ එකන්න එක අරගන ඔන්න කතා කරනවා. අපි බලමු කුඹරු වගාව ගැන මුලින් ඔන්න බලන්න දුවේ පුතේ කුමරු වගාව ගැන කතා කරනකොට අපි මඩගොවි තැන ලෙසත් හඳුන්නනො. කුඹරුගාව මඩගොවි තන ලෙසත් හඳුන්න නොහෙනම්. අපි දකිනෝ මහනුවර රාජධානයේ පිහිටීම ගැන කතාකරද්දි අපි දරුව දන්නවා රටමැද මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කරගැෙන තමයි මේ මහනුවර රාජධානය ගොඩනගෙන්. ඒම නන්දුවේපුතේ මේ මහනුවර පෙදේසිය ගත්තම කඳුකර පෙදේසියක් නි එ ඒ පෙදේසියට උචිත වඩෝන කුමරු වගාව. අර රජට ශිෂ්්‍රාචාරයගෙන අපේ දරුව දන්නඕනි රජරට ශිෂ්්‍රාචාරය තැනිතලා භෝමිය වෙනුවට දැම් මේ කඳුකර පෙදේශයක තමයි අපි මේ ආර්ථය ගැන කතා කරම්. එනම් පෙධානතම ජීවුණපාය කුමරු වගාව හෙමනැත්තාම් කුසිකරමාන්තය මේ කාලපරාසියත් තිබුණා නමුදද වේපුතේ වෙනසකට තියෙන්නේ. අර කඳුකර පෙදේශය නිසා, ඒයට උචිත ලෙස කුඹරු සකසා ගැනීම මෙතන් දි අපි දකින්නවා. ඒ තමයිදුවේ පුතේ මේ පෙදේශයේ කුඹරු වගාව හෙමනැත්තම් වී ගොවිතැන සිදුවනේ. හෙල් මලු ක්‍රමයට. ඒ කියන්න දුවේ පුතේ හෙල් මලු ක්‍රමය කියල කියන්නේ මේ කඳුකර පෙදේශය තුළ ස්ටේපගෙන්ෂට පෙමනැත්තම් පඩිපෙළ ආකාරයට කඳු වටයට තමයි මේ වෙල්්‍යයවල් කුඹරු සකසා ගැනීම සිදුවන්නේ. ඒ කියන්නේ කුඩා ලියදි ආකාරයට මොකද තැනිතලාවක් නැහැනි. අහස් දියෙන් වගා කරන්න සිදුවවෙන්නේ වැැව්ගමන ඉදිකරන්න ඕනනි නෑමේ වන විට. මොකද තෙ ්චලාපිය පෙදේශ අවුරුද්ධ පුරාවටේ අවශ්‍යාකාරයට වර්ෂාව ලැබෙන ඒ නිසා වැැව්ගමුණුවල අවශ්‍යතාවයක්ත් තිබුණේ නැහැ. අ අහස් දයෙන් හෙල් මලු ක්‍රමයට තමයිදුවේ පුතේ කුසිකර්මාන්තය ඔන්නේදා සිදෝනේ ඒ කියන්නේ වී වගාව සිදුකරේ හෙල් මල්ු ක්‍රමයට. ඒත් එක්ක මදුවේ පුතේ පහතරට පෙදේශවල, සාම්පදායක ප්‍රමවේදය තුළම කුඹරවාගාව සිදුවුණ. ඒක කියන්නේ විශාල බෙල්්‍යායවල් ලෙස තමයි ඒකුඹරයාායවල් සිදෝනේ නමුත් මේ මහනුවරකේන්ද කරගන තියන කඳුපුොර පෙදේශය තමයි. අර හෙල් මලු ක්‍රමයට ඔන්න බීවාගාව සිදුවනේ. මං අපේ දරුවන්ට පෙන්න්නන්නකෝ. මේ හෙල්මලු ක්‍රමය කියන්නෙම නැත්තම්. හෙල් මලු ආකාරයට කුහොමද අපි ලියදි සකසාගන තිබුණේ එදා යුගිය තුළ ඔන්න බලන්න දුවේපුතේ මේ රූපරාමෝදිහා. ரோමராமோින් ට පෙන්ண்ணන්නේ. වගාව කියන්නේී வப்புරறපු அுத்தම හෙල් அலுக்්‍ර වகாරපු கும்புருයායක්. බලන්නක குඩ குடா லිය දිනේது. කந்துු කර තුළ குடா டா ිය ආකාரியයට සකස් කරගන ති ආකාරිය. ඒත් එම அනි්‍ර ராம ෙන් න්න පුද් . වகா யம் ஆக்காரிய වැඩனට பස්සே වகாය තම්. හෙල්මலுக்්‍රමයට වී වகா කරපු. වෙල්ලායායක් දකින්නේ කොහොමද කියලා. අන්න බලන්න දුවේ පුතේහෙමනම්. හෙල්මලුක්‍රමයට වී වගාව පදන මේ වීවග සිදුවනේ මේ මහනුවරහෙවත් කන්ද උරරට රාජධානය තුළ. ඔන්න දුවේ පුතේහෙමනම් ආර්ථිකේ මූලිකමසාදකේ දත් තිබනමකක්ද. අ රජරට ශිෂ්්‍රාචාරයෙන් අපේ මුතුන් මිත්තාන් ආරම්භ කරපු ඒකු සිකර්මාන්තයම තමයි. ඔන්න මහනුවරයුග පෙදාන ජියුණපය බවට. අත්තුන එහෙනම් අපි දරු න්න ෙල්මල්ලු ක්‍රමය කියන එක මංහිතාන්නේ අපේ දරුවාාව බෝධ කරගත්ත නේද. අපේ දූලපුතාල මේ වගේ වෙල්්‍ය අයවල් මීට පෙර දකළ තියෙනනමද ඕව අපි බොහවාය දැල තියනේද. එහනම් ොහොමහොඳයි ඔන්න එහෙනම් ම හෙල්මල්ලු ආකාරයට වී වගා කරපු වගා භූමියත් තමයි මේ අපේ දරුවන්ට පෙන්ුව. අපි බලම විට පස්සිදුවේ පුතේ අට පහතරට පෙදේස්ල මෙන්න මේ ආකාරයට විශාල වෙල්්‍ය අයවල් තිබුණ. අන්න අද වෙන්න සපිට පේනෝම මෙතැනින්. කන්ද උඩරාට පෙදේශය තුළ හිෙමන එත්තාම් මහනුවර රාධානයට රාසිිත පෙදේ කඳුකර පෙදේශය තුළ හෙල්මල් ක්‍රමයේ වගේා භූමියකුත් පහත රට පෙදේශවල අ තැනි තලා වෙල්ලායකුත් අතර වෙන සොන්න බලන්න දුවේ පුතහෙමනම් මේ ක්‍රම දෙකම සිදෝන.වි වගාව තුළ ඒ කඳුකර පෙදේශය ප්‍රයෝජනයට අරං අහස්දිය තුළෙන් හෙල්මල් ක්‍රමීයට වගාකරද්දී පහතරට පෙදේශය තුළ අර සාම්පදායක ක ප්‍රමවේදයන් අනු ගමනය කරමින් එහෙමනම් වී වගාවේදා සිදුවෙලා තියෙනෝ. අපි බල මෙහම නන්දුවේ පුතේ කුසිකර්මාන්තයට අමතර අපිකිව්වා හේන් වගාව. ඒ තමයි දුවේපුතේ කඳුකර පෙදේශවල අර වී වගා කරන්න අපහසු භූමිය තෝරාගන ඒවා හේන් වගාවක් ලෙස ගොඩ නැගුවා. ඒක කියන්නේ කුසිකර්මාන්තයට ම අදාලව, හෙන් වගාව සිදුව නේ අර මඩ ගොවි තැනවටට අමතරව ගොඩ ගොවිතනාදී ඔවස්සීෙන් ඔන්න බලාන්න දුවේ පුත හෙමනම් මේ කඳුකර පෙදේශ වනාන්තර වෙන්න දුන්න නෑවුන්. ඒ පෙදේශලින් උපරිම වසෙන් ශිය ආර්ථිකයේ ශ්‍රති මත් කර ගණඩ රටේ ආර්ථිගේ ගොඩන ගන්න උත්සාහ කර ඒ නිස්සා තමයි හෙෙන් වගාවට ඔුන් ගොමු වෙලා තියෙන්නේ ඔන්න බලන්නදේපුදේ හෙන් වගාව තුළ ඔන් මොනවද වගා කලේ.ගුරක්කන් ඉරගු අම්මූ අල් මෙනේරි බතලවගේ දේවල් මේ කඳුකර හෙෙන්වල ඔවුන් වගා කරා. ඒවට නිරන්තරයේ වර්සාාව වශවෙන්නත් නැ නමුත් අහස්දිය නිරන්තරයෙන් මේ පෙදේශවල තියෙන නි ඔවන්ට වගාවන් සාර්ථකව කරගන්න පුළුවන් උනාදුවේ පුතේ ඔන්න මේ කඳු කර පෙදේශය තුළ. අපි බලමු මේ මොනවද මේ වගාවන්ලෙස අපි වගාකරපු ඒවදිහා. මෙට බලන්නදුවේ පුතේ. කුරහන් වගාවක්න සාර්ථකෝ වැඩුණු කඳුකර පෙදේසිේ. කුරහන්ගාවක් හේන් වගාව ලෙ ඔන් ොදාගත් දාන්න්‍ය වගාවක් හටියට. ඒත් එක්කම ඉරුගු වගාවක් නේද. ඔන්න බලන්න දූලපුතාල යාල මේව දැක තියනො නේද. ඒ පෙදේශොල දරුව දැකල තියනවා ඉට අමතරව අපි රටේ බොහෝ පිදේශොල මේ වගාවන් අදටත් සිදුවනෝ එදා විතරක් නෙවේ නේද. එහෙමන අපි බලමු අල බතල වගේ දේවලුත් එදා හේන් වගාව ලෙස සිදු වෙලා තියනවා. මේ බලන්න දුවේ පුතේ එදා කන්ද උටර රාජධානය තුළ හේන් වගාවිදී බතල වර්ග වගරලා තියනෙන තුරමේ චායරූපයෙන් වගුබට පෙන්න්නනෝ. බතල සහ හිංගුරල්ල කියනනා අල වර්ග දෙක ඔන්න බලාන්න දවේපුතේ වාලයි ගේවතුලා තේෙන් වගාවවලෙසනේද. මේවාද ටත්තුවාලයි අම්මල තාත්තල මේ වගාවන් කරන අත් තින්න ඕනේද. යාලනම් මේ ගැන හොඳටම දන්න. අපි අනි්දරුවන්ට තමයි මම් මේකෙතු ගොට දැකල නැති අයටතමමා ගොඩාදුරටන්න බලාගන්න කියන්නේ හොඳට බලාග්ඩෝන. හරි අපි හෙමනන්දුවේ පුතේ. හේන් වගාවෙන් අමතරව. අපේ කන්දුරට මිනිස්සුන් ඔන්න ගෙවතු වගාවටත් යොමුණ. ගෙවතු වගාව කියලා කියන්න පුතේ. අපි ජීවත් වෙන නිවස වටේට තියන ඒ භූමිය තුළ ඔන්න යම්යම් අපේ ආර්ථිකයට අවශ්‍යදේවල්. ඉදා අපේ නිවස තුළ ආහරවසෙන්නේ සපයාගත යුතු දේවල් ඔන්න පොඩි පොඩි දේවල් තම ගෙවත් හැටියට වගා කිරීම ආරම්භ කර. අන්න දුවේ පුතේ බලන්න මොනොවොද ගෙතු වගාවල සාරම්භ ඕුන් වගා කරේ කියලා. සාධික්කා ඉට අමතුරෝ දෙල්, ගම්මිරිස් අලවර්ග ඉලාන්ට කරදමුගු කොස්වාගේදේ වල්න්නේ අපි දූලපුතා අදටත් ඒව දන්නවන. පලතුළුවර්ග එලවරුවර්ග පුවක් මේ කියන සීලුම දේවල්දුවේපුතේ එදා ජන සමාජය තුළ අපේ මුතුන්මිත්තෝ තම නිවස වට ගොඩ නගාගැන තිබුණා ආර්ථිකමය වසයෙන් ජියවතු වගාවක් ලෙස. මං දරුවන්ට පෙන්නන්නංකු මේ කොහොමද මේවයි කපයක් ඔන්න බලන්ඩ දුවේපපුත එහෙමන. මේ රෝපරාමුදිහා ැලුවම අපේ දරුවන්ට පේනෝ. කරඳමුගු එනසාල් වගේ දේවල් නේද. ඒත් එක්කම අපි දකිනාව ගම්ිරිස් වගේ දවල්ල දවස්සල් අපි රටේ පචරිිතව තිබ්බදයක්ත් තමයි. ඒත් එකම සාධික්කනේද. විදේශයන් පවා අපේ රට කුළබඩු නිසා තාමත් වෙසිදියට පත් වවා නේද. හිනම්ඒ හොයාගෙන තමයි රෝපියන් අපිරටත්තාවේ හිනම් මෙන්න බලන්න දවේ පුතේ එදා ෙවත්ත තුළ වගකර පුදවල්ල අපි බලමුතාාවමොද වගා කල දයෙ ලො බලන්න නේද. පුවක් එදා අපේ සමාජය තුළ ගේවත්ව තුළ වගාකරයිට අමතුරුව දෙල් එලෝලුවර්ග ඔන්න බලන්නදුවේ පපුතේ එදා සමාජය තුළ. අපේ මුතුන් මිත්තෝ ආර්ථිගේ ශක්තිමත් කරා. එහෙමනම් අපේ එදා සමාජයේ ආර්ථිකය ගැන කතා කරන්නකොට. මහනුවර ජන සමාජයේ කුසිකර්මාන්තය ෂයන් පෝසිතයි මේ කරනුත්ත එක්ක බලනකොට නේද. බලයි පැහදිලි වෙන අපේ දරුවන්ට ඔන්න බලන් එහෙම දන්දුවේ පුතේ. අපිටත් පුළුවන් මේගේ ලස්සනගේවත්තාක් ඒක ආදර්ශයට අරගන ෙදර හදාගන්න නද. මංහිතනව අප දුවන් හමත් අවධානයට යොමු කරයි කියලන. අපි බලමුතේ ඊට පස්සේ සත්ත පාලනයුසිකර්මාන්තය සත්්‍ය පාලනයත් අපිට ඉතාමත් වැදගත්තිනෝ. නේද. ඔන්න කුසිකර්මාන්තය තුළ තව කොටසක් තමයි සත්තපාලනය කියලා කියන්නේ. සත්ත පාලනය ගත්තම අපි දකිනෝ ගවය. ඔන්න ගවය තමයි කුසිකර්මාන්තයේ දී මිනිසුන්ට මහත් සේවයක් ලබා දෙන්නේ. එදා විතරක් නෙවෙේ යදත් නේද. අපේ දලපුතාල දකිනෝ ගොවිතැන් කරන පෙදේ සොඉන්න අය. මේ ගවයා මොනතරන් සේවයක් කරනවද කියලා ගොවියාට. නේද. එහෙමනම් බලමුූතේ ගව සම්පත තමයි සත්්‍යපාලනයේදී මූලික වෙන්නේ. ඒ කුසි ගර්මාන්තය ඇතුළු මිනිසාන්ට සෑම ආකාරයකින්ම ඔහුගෙන් ලැබෙන සහය. හෙෙනම් බලන්නපුතේ ගවයාගෙන් අපිට කිරිලබා ගැනීම කරන්න පුළුවන්. ඔන්න ගවයාගෙන් අපිට කිරිලබාගන්න පුළුවම්. ඊට අමතරව, ගොවිතෙන් කටයුතු සඳහා ගවයා පිට යොදාගන්න පුළුවම්. ඒ නිසා ඒ සමාජයතුළ බාන්්ඩ පෙවාහනය කිරීමටත් යොදාගත්තේ ගවයන් බැදදිි කරත්ව වගේ දේවල්හිෙමනත්තන් ගවයන් පිට බඩුගෙනනිච්චා ඊට අමතරව ගවයන් බැදිි කරත්ත යොදාගන තමයි මේ දේවල් කර හි පේ දරුවන්ටන බලන්න මේ රපරාම ම්මම් පෙන්න්නනවා. එඒදා සමාජයතුළ කිරි ලබා ගැනීම කුසිකර්මාන්තයේ සත්්‍ය පාලනේදී ගවයාගෙන් ලබාගත්ත විසාාලම සීවයා. මොකද. රි රහා ඉදා ජන සමාජය තුළ පස්ගෝ රස නිර්මාණය කරගත්තා අපි දල පුතාල දන්නවා මේ පස්ගෝ රස තමයි ඉදා අපේ සමාජයේ ජනතාව පෝෂණය කරේ එහෙමන ගවයා උතුන්ම සම්පතාක් ලෙස ඉදා සමාජය තුළත් අපි ඉදකිනො ස සත්හ පාලනය තුළ යොදාගත්ත කියලා එහෙන අපේ දරු දන්නවා. අපි බලම ඊට පස්සේ ගොවිතෙන් කට යුතුවලට කොහමදොරන්න බලන්න ගේ යොදාගන්න. බලන් දූල පුතාල මේරු ප්‍රාමු තුළින් මන් පින්න වලට කොසිකරර්මාන්තේදී. ගොවිතැන් කටයුතු සඳහා ගවයා ලබාදී බපුදායකත්වය. අද වගේඇදවුණු තාක්ෂණි කොප කරනන්නේ දා තිබුණ නැනේද. කුඹරු මැඩවීම සඳහා ගොයන් පැගීම සඳහා මේ සියල්ලටම දුවේ පුතේ දා යොදාගත්ති ගව එහරම් ගව සම්පතයදා ගොවියාට මහංකු සේවයා ලබාදී තියෙන ඔන්න බලන්න එහමනන්දුවේ පුතේ ගවයාගෙන් ලැබුණු ප්‍රයෝජන අපි බලමු ගවයා කොහොමද ප ප්‍රවාහන කටිතුවලට දායකත්වය දුන්න කියලා. මේ රපාමමු තුළින් අපේ දරුවන්ට පේනවා. එදා මහනුවර සමාජය තුළ සත්්‍යපාලනයට යොදාගත්ත ගවයා බා්ඩ පෙවාහනයට වගේම. එදා සමාජය තුළ ප්‍රබෝරුන් ගමන් විමන්ගේ මේ ගොුණුම් බැඳි කරත්ත හරහා එනන් දුවේ පුතේ මේ ආකාරයට. එදා ජන සමාජය තුළ ආර්ථිකය ගොඩනැගුණි. එනගේ ආර්ථිකය තුළ මහංගු සේවයක් අපිට ලබා දුන්නා සත්ව පාලනය තුළ ගවයාගෙන් කියනකත් අප අවබෝධ කර ගන්නුවන් හින ඔන්න දලපුතාල මේ වන විට මං ඔන්න පෙන්නවා කුසිිකර්මාන්තය කොමද ගොඩ නැගුණ කියලා. නේද. අපේ දරුව දන්නෝ හමනම්. අපි පාඩම තුළ යාලගේ අවධානය මාතෙක කහොහමද තියෙ කියලා බලඩ මංයාලගෙන් නිරන්තරෙන් ප්‍රසනෝට යන නේද. පේ දරුව මගේ පාඩම්මෝට සබන්ඳවෙලා තියෙන් නිසා ඔොන්නම යාල දන්න ම පස්නහනක කිය නේද නම්ට හිද දැ පසනකට ගියොත් හොඳ කියලා අපි ලමු දලපුතාලගේ. වෙනි පස්සන හැියට ංගොන් ඉරිපත් කරනවා. මහනුවර යුගේ පෙදාන ජීවන උපායනම් කරන්න කියලා. ඕ දැම්බේන ට අප දරුව කියලා තිනෙ නේද බලන්න කියන්න බලන්න පිතුර මොකද කියලා. ඕ බොහොමහරරි හිම් අපි බලමු පිළිතුර වාලගේ පිළිතුර හරිද කියලා. ඕ එ දරුවල ෝ පිළිතුර හරි නේද ෝ කුසිකරමාන්තය හනම් බලන්න පුතේ මහනුවර යුගේ පෙධන ජීවනු පායමකදද කුසිකර්මාන්තය හරි. අපි ඔ පස්්න එකක් බලමුකෝ පස්නාංක දෙක කුසිකර්මාන්තයේ පෙධාන කොටස් මොනවාද කොටස්ටිකල යන්න කිය න්න පස්සනෙ දෙනවා. මංහිතන්න මේ වන විටත් අපේ දරුවලියල නේද. ඔවු අපි බලමු කොමදේක වෙන්න කියලා කුසිකරර්මාන්තයේ පෙදාන කොටස් ලියයන්න නේද හනම් අපි බලමු කොමදව දරුවලිය පිරිතුර ඔන්න හෙනම් බලන්ඩ කුඹර ගොවිතැන එකක්. ඕ හරි අප දරුවල ියද නේද න න්න බලම පීලනික හේන් ගොවිතැන. යිගාවට ගෙවතුවාගාව සත්්‍යපාලනය බොහම හරි. අපේ දරුවවා සාර්ථකෝ ශ්නෝල්ට පිළිතුර ලියලති නේද. අපි එක තමයි වෙන්ඩෝනෑ පාඩමට මනාව සම්බන්ධවීම තුලින්. අපේ දරුව පාඩමත්තිික ගමන් කිරීම තුළින් මේ පාඩ මේ අදාල තොරතුරු සටාන් කරගන්න ෝ කිය මදන්න මං මුලදිම ගැන අපේ දලපුපතාල දැනුවත් කරාණේ. අවශ්‍ය දේවල් සටහන් කරගන්න පෙළපොතාත් ළඟට අරගෙන මාතතික සබන්ධ වෙන්න කියලනේද. හරි එහෙනං ඔන්න. ඕ පස්්නිිටමං යනවා ඒ පස්්නිත මයි අංක තුන ලෙසමංවාට දෙන්නේ පස්නේ සත්්‍ය පාලනයේදී ගවයාගෙන් ලබාගත්ත ප්‍රයෝජන තුනක් ලියන්න උන්න පස්නය අපි හොඳට තේරුම් ගණ්ඩ ඕන සත්්‍ය පාලනයේදී ගවයාගෙන් ලබාගත්තා වූ ප්‍රයෝජන තුනක් ලියන්ඩ ඔන්න දුවේපුතේහෙමනම් සත්්‍යපාලනයේද ලබාගත්ත ප්‍රෝජන ගැනීමන් සඳහන් කරන්නන්නේනෙ ඕ හරි මේදුව ලියලතින ඔයාගේ පිළිතුර හරිපුතේ අපි බලමු හිෙන පිතුර කොමද කියලා පිළිතුර තමයිපුතේ කෙලි ලබාගැනීම සඳහායිකක්. අනිත්ක තමයි ගොවිතැන් කටයුතු අනිත් හේතුව තමයි පෙවාහනයේ සඳහායොදා ගැනීම එහනන්දුවේ පුතේ සාර්ථකෝයාලම මේගේ ප්‍ර්නෝට උත්ර දුන්නන්නේ නිසා ම හිතනව අපේ දර විතා ඕනෑ කමින් පාඩට මාත්‍යක සම්බන්ධවෙලායි. පිහමනන්දුවේපුතේ යි බලප පාඩමේ ඉතිරි කොඩස් කොහොම සිදු වෙන්නන්නේ රනේද. අපි ඔන්න ආර්ථකයේ කුසිකර්මාන්තය ගැන කතා කරා තව අපිට තියනෝ ඉළඟට කර්මාන්තනේද. එහනම් එදා දුුවේපොතේ සමාජය තුළ විවිධ කර්මාන්ත තිබුණ. මේ බලන්ඩ එදා සමාජය තුළ තියන කරර්මාන්ත මොනෝදක ලබේ දරු සල්ප පරම්පරා යටතේ විධ කර්මාන්තය දා ක්‍රාපමත වුණ මහනුවර රාජධානනි සමය තුළ. එතො ඒ කරමාන්ත සඳහාදුවේ පුතේ ඒ පෙදේශ වංවෙලා තිබන ඒ පෙදේසාන්ුවතමයි ඔන්න එදා කර්මාන්ත කරගෙනගේ. ඒක අන්නේ කර්මාන්තකරුවන් විර් සඳහාවෙෙන් වෙච්ච ගම් නිර්මාණය වෙලා තිබුණ. ඒ ගම් පාලනය කිරීම සඳහා නිලධාරින් පත් කරල තිබුණන රජදවස්. තින් මෙන්නනි ේසියන සලු කරුණු කාරණනාත්තෙක්ක අපි බලමු එදා තිබුණු ඒ කියන්නේ. එදා සමාජය තුළ මිනිසාට සිය ජීවන කටයෝල්දි අවශ්‍ය කරන. සියලුම උපකරණ දුවේපුතේ මේ සමාජය තුළ සකසාගත්තා. හෙනං ඒ විවිධ කර්මාන්ත හරහා. හෙනන් දුවේපුතේ බලන්න ලෝහ කර්මාන්තයේ දා මෝලික වසයෙන් තිබුණ කන්ද උඩරටණ හෙවත් මහනුවර රාජධානිය තුළ. අපි බලමීළඟට ලාක්‍ෂා කර්මාන්තය තියෙනවා. මැටිකර්මාන්තය තියනවා පන්කර්මාන්තය තියනො නේද. මෙන්න මේ විදියට දුවේපුතේ කර්මාන්ත රැසක් එදා ජන සමාජය තුළ. මහනුවර යුග තිබුණු බවට සාධක ලැබෙනෝ එෙනම් ඒගැන අපි බලමු. අපි මේ එකන්නේ කාරගන අපේ දරුවත්යක බලමු කෝ අපේ දලපුතාල දන්න දේවල්න මේ වනේද අපි නැවතේ ගැන අවදාානයොමු කරලා. ඔන්න ලෝහකර්මාන්තය ගත්තම. ලෝහකර්මාන්තය පෙදානවසයෙන් අපි කොටස්තුනක් කරගත්තන මේ කොටස්තුනයට අපි බලමු මුලින්ම යකටකර්මාන්තය කොමද ගොඩනැගන්න කියලා. එකන එකකඩ කියන්නේ අපි ඉදිනදා ජනසමාජයේ එදා විතරත්නෙමේ අදත් නේද. අපේ ආතල අම්මල තාත්තල නේද ආතල සීියල මේ සියලුම දෙනාම යම් යම් වැඩකර ගැනීමට යාලගේ ගෙවත්ව තුළේ වගා කරන්න වගේ දෙවල්ලට මේ යකඩ ඔලින් නිපදවපු උපකරන තමයි භාවිතා කරන්නේ. එහ දා සමාජය තුළ යකඩ කර්මාන්තය සඳහා බලන්නක මොනවගේ සම්බන්ධව තිය නොද කෙලා දූලපපුතාාල. මෙෙන මේ රූපරාම දිහා බලන්නකොට අපේ දරුවන්ට පහැදිල වෙනවා. මේ රූපරාමි ම පෙන්න්නන්නේ. එදා ජන සමාජය තුළ. යකඩ කර්මාන්තේදී. ඕ නිසින් සකසාගත්ත උප කරන කේපයක්. ඒක කියන්නේ දුවේ පුත්තේ යුද උප කරනිදා සකසාගත්ත නේද. කඩු දුුණු ඊතල වගේ දේවල් නේද. මේ බලන්නකෝ කඩු දුනු ඊතල වගේ දේවල්ෙදා සමාජය තුළ ඊට අමතරව. අපේ ගෙවතු වගාවන් සඳහා අවශ්‍ය කරන. කුසි උපකරන. ඒ කියන්නේ කැත්ත උදැල් නගුල් දෑකෙති වගේ දේවලුත් නිපදවාගත්තේ යකඩ ලෝහ භාවිතා. ඒ වගේම මේ මම අනික්්චාරූපයෙන් පෙන්න්න අපේ දරුවන්ට. එදා කොහොමද යකඩ ලෝහයේ භාවිතා කල්ලා ඕන් උපකරන සකසාගත්තය කියන එක මයින්හාමක ආධාරයන්නේද පොල්කටු අගුරු දල්ලගන ඉතාමත් වෙහෙසත් දරල මේ යකඩ රච්චරලනේද සිය උපකරන සකසාගන්න ආකාරය තමයි දුවේ පුතේ මේ චයරෝපය තුළින් අංගපට පෙන්න්නන්න. එහෙනම්. අපේ දරුවෝ මේ යකඩ කර්මාන්තය සඳහාගෙන් කතා කරනකොට. හොඳ අවබෝධයක් යන්ුව ැබෙන්්ඩෝන බාග්ඩ ඕන නේද. අපේ දුවේපුතේ මට කියන්නකොහෙනම් ඒ යක කර්මාන්තය සඳහා පෙසිද් කොහෙද කියලා පේරටි. අපි දූලපුතාල දන්න ඕොනේද. යකඩ කර්මාන්තය සඳහා ඕ යකඩ කර්මාන්තය සඳහා කොත්මලේ කියන පෙදේසිය තමයි ඔොන්ඩ ප්‍රසිද්ධට පත්වෙලා තියෙන් එහෙනම් අපඒ ගැනත් මතකතියාගන්න ඕන. යකඩ කර්මාන්තය සඳහා ඉතා පෙසිද්ධයටට පත්වෙච්ච පෙදේසිය කොහෙද. කොත්මලේ පෙදේසියනේද. ඉළඟට අපි බලමුකෝ ඉල්ලඟ කර්මාන්තය හැටියට ඔන්න පත්තල කර්මාන්තය අනිත් ලෝහකර්මාන්තිය තමයි පිත්තල කර්මාන්තිය බලන්න පුතේ මේ චාරූපය දිහා. එදා පිත්තල කර්මාන්තිය තුළින් බොහෝ බාන්්ඩ නිපදවා ගත්තා. ඒ නිපදවා ගත්ත බා්ඩ දිහා බලන්නකොට අපිට නේද බලන්න මොනතරම් සෙවුම් කැටයම් යොදාගෙන ඔඕුන් මේ බාන්්ඩ නිපදවල තිය නොද කියලා. ඉතාමත්තාකර්ශනය ලෙස එදා තම නිවස තුළ අලංකාරය සඳහාතිය දේවල්නත් නේද අදුනත් අපේ දරුව දන්න වාලා ගෙවල්ල පිත්තල බාඩ යන කුක්ල පහනේම නේද. ඒ වගේ උපරන ඒදා සමාජය තුළත් ඔන්න නිර්මාණය කරගන තියෙනවා. ඇතුගොට මේ චායරූප දෙකින් අපේ දරුවන්ට ඒ බා්ඩ නිස්්පාදනය කරන ආකාරය සහ. ඒ නිපද ප අලංකාර බා්ඩටි ගක් තමයි මංගන්න පෙන්න්නලා තියෙන්නේ. අපේ දරුව දන්නො මේඒෝ දකල තියනවා නේද. නමුත්ඒේ දැකල වාලතුල තියන මත් මතකය. නැවතවතාව අලු කරණක තමයි මේකින් අදහස් කරන්නේ. වායාලගේ මතකේ නැවත අලත් කරනොන්න. නන්දුවේපුතේ මට කියන්නකෝ. මේ පිත්තල කර්මාන්තය සඳහා වඩා පෙසිද්ධ කොහෙද කියලා. ඔවු හරික් පිළිමතලාවනේද. අපේ දරුව මහනුව ප්‍රදේශයට යනුකොට මේ දැල තියනොනේද. පිත්තල බා්ඩ බහෝලෙස ඒ ආසිිත පෙදේශල හැම තැනම තියාගෙන ඒවා අලිවිකිරීම සඳහා සකස්කල තිරාකාරය අපේ දූලපුතාල දැකල තියනවා. ඒ නිසාහ නන්දුව ේපුතේ පිත්තල කර්මාන්තය සඳහා වඩා පෙසිද්ධ කොහෙද පිළිමතලාව. අපේ ඒ පෙදේශොල දරුවනම් ගැන හොදවබෝධයක් අතිය නොනේද. ල තම ඉක්මනිින් මේ ෝට පිතුරු දෙන්නේ බොමහොඳද ඒනිසා එහ අන්දුවේපුතේ. ඔන්න ලෝහ කර්මේ යකඩ කර්මාන්තය රමතුර. අපි කතාකඩා ලෝහකර්මාන්තිය තුළ පිත්තල කර්මාන්තිය. එනම් පිත්තල කර්මාන්තය සඳහා වඩා පෙසිද්ද පෙදේ ඔන්න මංකිවවා පිල්ිමතලා වනේද. ප දරුව දන්නවමං අවසාන පස්සනෝඩත් ෙනෝ නද. හෙමනොත් සාර්ථකෝ පිළිතුරු දෙන්නනම් මේව මතකතියාගඩ? ඕන හොඳ එදේපු හෙමනම්. අපි. පිත්තල කර්මාන්තය ගාවට අපි බලමීළඟට ඔන්න මැටිකර්මාන්තය අපිට දා සමාජය තුළ හමුවේෙන. මේ මැටිකර්මාන්තය ගැ කතා කර ගොට,ේ දරුදන්න නේ ද වායාලච ඩිකාලින්දලනද මැටිගුලි අරග සෙල්ලං කරන්න නේද. ඇයි ආකාරයට තමයිද එපුතේ. ලෝකය තුළ මුලින් කර්මාන්තයක් ආරම්භනානං ඒ තමයි මැටිකර්මාන්තය. මටිගුලියක් පහසුවෙන් අපිට ස්වාගන්න පුළුවන් භූමිය තුළයි. තොරේ මැටිගුලිය පදං කරල්ලා අපිට ආක් අශ්‍යා කාරයට යම්යන් නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක. එදා ඉතිහාසිය තුළ අපේ මුතුන් මිත්තු දැනගත් එහෙනනම් මහනුවර යොගයට එනොට මේ මැටිකර්මාන්තිය. ඉතාමත් දියුණ තත්වකට පත්ච්ච බව මේ රූපරාමුදිහා බැලීමෙන් අපේ දරුවන්ට පේන. බලන්න දුවේ පුතේ පලවෙනි රූපරාමය මංවලට පෙන්නවා. සකපෝරුවක් භාවිතා කල්ලා, කොහොමද මේ මැටිගුලිය පදම් කරගෙන ඒ පදම් කරගත්ත මැටිගුලිය අලංකාර නිර්මාණයක් බවට පත්කරන්න බලන්න කොයිදා අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂතාව. දර මේ කර්මාන්තම මේයාආකාරයම දියුණු මටම පවති නොනේද නමුත් එදා දියුණු තාක්ෂණය තුළ අපි වල්නකොට. මැටිකර්මාන්තය තිබ ධක්ෂණය අපි දන්න මුල්කාලිඳලම මැටිකර්මාන්තය තම අපේ කර්මාන්ත අතර ඉදිරිමෙන් නමකද පහසුවෙන් ස්වායාගන පහසුවේ නිර්මාණය කළ හැකිදේ මේකන අපිට වැදදුනත් නැමතේ මටිගුලිය අබවට පත් ලා යේ උපගර හඳදා ගන්න පුළලුවන්නේ. අපේ දූලපුතාල පාසලට පවිච් මුල්දවසිද මැටිගුලයා ගෙනහිල්ලා ස්කෝලද විද නිර්ණ කරණය හෙනම් ඒ ආකාරයට තමයිදුවේ පුතේ සකපෝරුව භාවිතා කල්ලා මේ පළමු රූපරාමේ තියන ආකාරයට ඉතාමත් අලංකාර ඒ භාජන නිර්මාණය කරන්න. එනම්, ඒ ආකාරයට නිර්මාණය කරපු භාජන තමයි මේ දෙවනි රූපරාමුවෙන් ම පෙන්න්නලලා තියනෙ දලපුතාලට. ඔන්න බලන්නදුවේපුතේ එන මහනුවර යුගගේ තුළ මැටිකර්මාන්තයත්, සමාජය තුළ තා හල්ල මට්ටමක වර්ධනයක් තිබුණ. මේ මැටිකර්මාන්තය ගන කතා කන්නකොට. මක අපේ රටේ පැරනිම කර්මාන්තය මැටිකර්මාන්තය. අපේ දරූ දන්නවා. අපි හදේ වසර ඉදලම ඉතිහාසය පාඩම් මාලාව තුළ මේ කර්මාන්ත ගැනම කතා කල තින හතේ පොතේද අපේ රටේ පැරණි තාක්ෂණය තුළ අපේ දූලපුතාල නේද මැටිකර්මාතය ගෙන ඉග ගෙන තියනවා. හෙම් ඔන්නමං ඊළඟරූපරාමෙන් අපේ දරුවන්ට පෙන්න්නනවා. ඉදා අතීතය තුළ හෙවනැත්තා අපේ ිෂ්ට්‍රාචාරය මුල්කාල පරාසිය තුළ මිනිසා භාවිතා කරපු මැටිභාජන ටික. මේ අපේ රටේ පුරාවිද්‍යාඥන් විසින් කැනම් මගෙන් ස්වාගෙන තියෙන ඒ පැරණි මැටිබඳුන්. මහනුවර යුගේ මනිස්සුත් මේ භාවිතා කරව මැටිබඳන් මේ අතර තියනෙනවා හෙනම්. ඒ යුගෙන් යුග මැටිතාක්ෂිනයේ දුණ වෙලාදුවේ පුතේ එන්නේ ඒ අතීත යුග මැටි ාජන දිහා බැලුවම ඉට පස්සේ මෑත කාලීන දේව දිහා බැලුවම ඒ දරුවන්ට ොට අවබෝධ වෙන්ඩෝන. එඉදා සමාජයත් මේ කර්මාන්තිය තිබුණා පියවරෙන් පියවරේවයි දියුණුවක් අපි දකින්නේ නේද. අපේ දරුවා අදට උනොත් මැටිකර්මාන්ත්‍ය ආසිතුව බොහෝප කරන අපේ ගෙර තිය නඕන නේද. ගෙරතියන ොහෝප කරන මේ හා සම්බන්ධයි. හෙනං ඔන්න දුවේපුතේ බලන්න මැටිකර්මාන්තිය තුළෙන් අපේ සමාජයේයට ලැබුණු දායාද මොනෝද කියෙනෙක. ඒ විධ නිර්මාණ කුසලතාවය අනුව අපිට හඳුනාාගන්න. පුළල් අහිනම් මේ ආකාරයට දුවේ පුතේ. එදා සමාජය තුළ කන්ද උඩරට රාජධානයේ ආර්ථිකය ගොඩනැගුණේ විවිධ කර්මාන්තොස්සේ. එහෙමනම්. අ කොසිකර්මාන්තයට අමතරව ආර්ථිකයේ තවක් ශක්තියක් වුණා මේ කියන්නාව කර්මාන්ත. ලොහ කර්මාන්තය කතාකර ඔන්නදැ මැටිකර්මාන්තය ගැන අපේ දූලපුතාල දන්න නේද. හෙනම් කියන්න ලන්න ඊළඟට අපි කතා කරන්න යන්න කර්මාන්තයම කද කියලා. ඔව බොහොහොඳදයි ලක්ෂ කර්මාන්තය නේද. අපේ දූලපුතාල, මේ ක අළුත්තත් ැකීමක් වෙන්න පුළුව. මොකද අපිට ලාක්ෂා කියනෙ එකක දකින්න ලැබෙන වඩු. එහනම් දුවේපුතේ මේ ලාක්ෂා කර්මාන්තය දිහා බලද්ද අර උපකර නැත්තම් බාන්්ඩ සකස් කල්ල ඒවා අලංකාරය කිීම සඳහා තමයි මේ ලාක්ෂා කියන කර්මාන්තය රහා සිදුවුණි. එහෙමනම් ලාක්ෂා කර්මාන්තයේ මේ ලාක්ෂ සොයාගන්න කොහොමද. තා දුර්ලබයි ලාක්ෂා. ඒ නිසා අදටත් මේ ලාක්ෂා කර්මාන්තය. ගම් ආකාරයකින් පවත්තාගන යනාකාර අපි දක්කිනෝ නේද. එදා රජදවස ගිතා ඉහල මට්ටමඟ තිබුණා රජ්‍ය අනුග්‍රහකත්තය යටතේ. ඒ සඳහා වෙනම ගම් පිහිටුවාගෙන ඒ ගම් හරහා ලාක්‍ෂාකර්මාන්තය සිදනේ. හෙ අන්දුවේපුතේ ලාක්ෂ කර්මාන්තය සඳහා වෙනම නිලධාරීෙන් හිටිය. ඒ සඳහා වම ගම්මාන ඉදි කරල්ලතිමර නේද. තකොට ඒයාලගෙන් රජේවිසියෙන් කොට්ටල් බද්ධ යනුවෙන් බද්දක් අය කර. කොට මේ ලාක්ෂා කොමද ගන්නන්නේ කියනෙ අපේ දරුවන්ටොන්න දැ ැරලක් ඇතිවෙනවා. කොහමද කියන්න බල දුවේපතේ ලාක්සාගෙන අපි දන්නවද ොවද අපි දන්නේ නේද. කොම මේ ලාක්ෂා ලබා ගන්න කියලා එහෙ අන්දුවේ පුතේ ඕ ඒ පිද සොල දරුව දන්න නේද හරි හම තමයි. එහෙෙනම් ඔන්න බලන්දුවේ පුතේ මේ ලක්ෂා ඒ සඳහාය ලබාගත්තේ ක්‍රමදහෙකට ලබාගෙන තියනවා. අපි දන්න ලක්ෂහ කුමියෙක් කරහා තමයි ලබා ගන්න. එකත් තමයි කැප්පෙටිය කියන? ලාක්ෂ වර්ගේ ය කියැනෙක කඇප්පෙටිය සාකයක් හා සම්බන්ධව මේ ලාක්ෂා නිස්්පාධනය කරනව කුමියෙක් විසි. ඒවා අරගන ඉතාමත් සූක්ෂමලෙස මේවා දිය කරලා ඒව පෙරාගන ඒ තම ඊට පස්සේ වර්ණල් ගන්නලා මේ ලාක්ෂා අලංකාරේ සඳහා භාජනවලට යෝදාගන තියෙන් එහෙම රන්දුවේ පුතේ මේවා අරගන එදා රජදවස්ස විවිධ උපකරන ඉතාමත් අලංකාරය කරා. අලංකාරය කිරීමේදී නියපොත්ත තමයි බොහදුරට ආධාර කරගන්නේ නියපුත්ත ආධාරයෙන් මේ ඉතාමත් අලංකාර ලෙස ඒ භාජන සකස් අලංකාර කරනාාකාරය තමයි මංම මේ පළවිනි චාරූපෙන් උන් අපේ දරුවන්ට පෙන්නල්දී. බලන්නකෝ නියපුොත්ත ආධාරයෙන් තමයි මේ ලාක්‍ෂා කර්මාන්තය ගොඩාත් දුරට නිර්මාණය වෙන්න. ඊට අමතරව පට්ඨල් කර්මාතය ලෙසත් ඔන්න කොටසක් සිද්ධ ල වෙන කොහොම නදුවේ පුතේ මේ ලාක්ෂා කර්මාන්තිය ගන් ඉතාමත් දුර්ලබ කර්මාන්තය. ඒ සඳහා රජදවස ගම්මාන පිහිටවල ඒ ගම්හරහා ඔවුන්ට දිලිය දුන්න මේ බා්ඩ නිෂ්පාදනය කරන්න ඒ හරහා රජ ආදාෑමක් හැට කොට්හැල් බද්ධ යනුවෙන් බද්ධක් අයිකල බවත් ඔන්න ඉතිහාසේ සඳහන්වෙලා තියනෙනෝ හනම් බලන්න දවේපුතේ දෙවෙනි රෝපඩාමී මංවාලට පෙන්න්නන්නේ. ඒ අලංකාරය කොහොමදේඒ භාජනවල නේද. විවිධ බාන්ඩවල අලංකාරය සඳහා තමයි මේ කොන්න යොදාගන්. ඒනම් බලන්න දවේපුතේ ඒ බාන්්ඩ අලංකාරය කිරීම සඳහා. මොන තරම් වෙහෙසක් ගන්නවා ඇද නේද. කැපිටිය කියන සාකාරහායේ ලක්ෂා ලබාගන ඉට පස්සේව පෙරලා පදම් කරගන්න නේද. ඉතාමත්ඒ ශූක්සමල සේදේවල් කරගෙන තමයි මේ නිර්මාණයඔන්න කරන්නේ. මේවා රටංගනල්ලවත් එහෙමනැත්තම් වෙන ආකාරයකට නිෂ්පාදනය කරගන්න බැහැ. තුොඩේ ලාක්ෂ කමි අහරහ තමයි ගොඩක් දුරට මේ සිදදු වෙන්නෙ නන්දුවේපුතේ මේ ලාක්ෂ කර්මාන්තියත් එදා. අපේ සමාජය තුළ ආර්ථිකය. කියල් තැනක් අරගන හිටි බවපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ ලාක්ෂ කර්මාන්තය තුළින් රජවර විධ උපකරණ අලංකාර කරගන රජමාලිගව තුළතා පරිස අංකාරවත්තු වනල දිියරතියාගනතියන ය අනුව තමයි මේ කර්මාන්තය පවත්තාගෙන යන්නේ වර්තමානයේ ඒ පෙදේශවල මහනුවර පෙදේසේ මේ කර්මාන්තය අත්‍රාපමක වෙන බවපේදූලපුතාල දන්න නේද අපි මහනුවරම යනකොටම දකිනු ඇති මේ ලස්සන උපකරන අලංකාරකරපු බාන්්ඩ නේද හෙනන්දුවේපපුතය ඔන්න ලක්ෂ කර්මාන්තය දිහා බලනකොට අපිට කර්මාන්තයේ යදෙන ශල්පින් ඇතැන්විට ඒ වඩවාල්ලෙස හඳුන්නල තියන. ඒ වඩවා කියල කියන්නේ මේ කර්මාත දෙන සිල්පින්න් ති හෙන ඔන්න ලක්ෂ කර්මාන්තය කියඒ කර්මාන්තේතා දුරලබ කර්මාන්තයයක් අප දූලපපුතාලටොන්න ඒගනත් ොන්න අවබෝධයක් දැන් ලබන්නට ඇති නේද. හෙෙනම් අපි බලමුදුවේපුතේ ඉල්ඟට කරමාන්තතර පන්කර්මාන්තය පිසිද්ධියට පත්වෙලාතිය නොනේද. අපේ දූලපුතාල පංකර්මාන්තය ගැන කතා කරනකොට. හොඳ අවබෝධයක්ත්තියන මොකද අපේ ගවල්ලඉන්න ඇතැ ආචල සීයලනේද. අදටම් මේ කර්මාන්තය යෙදෙන පැදරූයනවා. එලට පන්මලු සකස් කරනවානේද. පොේගෙන යන්න පන්මලු සකස් කරල දෙෙන වාචිල සීලනේද. තිගේ හෙනම්දේපුතේ මේ පං භාවිතා කල්ලා. එදා සමාජය තුළ කර්මාන්තයල්ලෙස මහාවිහලින් ඒකයන්නේ අවශ සීලුම බාණ්ඩ සකසා ගැනීම සිදුවුණා ඔන්න බලන්න දවේපති දැන් අපි අද වෙළද පොටයනකොට ලොකු බැක්ක මරගයන්න තියෙන. නමුත් එවැනි දේවල් එඉදා සමාජය තුළ තිබුන්නේ. ගම තුළ සියල්ල නිස්්පාදනය වේ. ඒක නිසා තමයි එදා මහනුවරයුගයේදීත්. ගමශයන් පෝෂිත වුණේ සියලු දේවල් ගමතුළ නිස්්පාදනය වුණ. එහන අද වගේ දියුණු තාක්ෂිණය යන්නේ ඒ නිසා මේ භාජන, අපි කියමු යම් අපි කඩේටගෙන න්න භාජනය පවා පං ආධාරයෙන් තමයි ඉදාසක සාගත් එහෙනම් මේ පළවෙනි රූපරාමී මංවායාලට පෙන්නන්නේ ඒ පංකර්මාන්තය යෙදෙන ආකාරය. බලන්න කු දූලපුතාල කොහොමද ආච්චිල සීල්ලනේද ආචිල බහෝ බහුලොවයි මේ සඳහායේ දෙන්නේ අදට අපේ ද්‍රාමීිය ගෙවල්ලොල ආච්චිල මේ සඳහා නිකං ඉන්න ගමන් එහෙම නේද. අවශ්‍යතාවේ නැතිවනත් උන්ගේ පරම්පරාවෙන්ෙන ඒ උරුමය ඉදිරිට පවත්තාගෙන යමින් යම්යම් බා්ඩ නිස්පාදනය කරනවා. එතෝට දෙවිනිට උපරාමීන් මංවාලට පෙන්න්නනි බලන්න දුවපුතේ. ඒ පංකර්මාන්තය අරහා ඔන් නිර්මාණය කරපු අලංකාර නිමවුන් නේද. අදත් අපි දූලපුතාලට මේ පංකර්මාන්තය අරහා ඒ නිස්්පාධනයන් දකින්න පුළුවන් නද. ැ ඉදිරියට අන්න යන්න අපිට ඒවා ඇත්තරම අපේ සමාජයේ නෑත්තුනත් ග්‍රාමිය වසයෙන් අපේ බොහෝ අය මේ සඳහා දායකත්ය ලබාදීම ඒව තියනොගෙවල්ලු වනත් තියනොනේද පන් මාසිත නිෂ්පාදන අප බුදිය ගන්න පැදුර ඉඳලමනේද බහෝදේවල් මේ පන්කර්මාන්තය අරහා ඔන්න ඉදා ජන සමාජයේ මිනිසුන් සකස් කර ගත්තා. එහි අන්දුවේ පුතේ අපේ රඩේ පන්කර්මාන්තය සඳහා ප සිද්ධියට පත්වෙච්ච වෙනම පෙදේශ තියෙනවා. ඕ. රි බොම හොඳයි අර දරුව කිව්ව බොම හරි නම් පුතේ පන්කර්මාන්තය සඳහා වඩා පෙසිද්ධ දුම්බර පෙදේසය. ඔහ හොඳට මතක තියාගන්න පන්කර්මාන්තය සඳහා වඩාත් පෙසිද්ධියයට පත් වෙලාතිය එන්නේ දුම්බර පෙදේශය ඔ හෙනම් අපි බලම්පුුතේ ඊළඟට අනිකුත් කර්මාන්ත අතර තවත් කර්මාන්තයයක් තමයි ඇත්දත් කර්මාන්තය. මහනුවර යුග වෙන විට දුවේපුතේ මේත් ඇත්දල කැටයම් කර්මාන්තය ගැන කතා කරනකොට යාලට පේනෝ මේ චා රූපරාම තුළින් මොන්න තරන් දියුණුුවක්්‍යදා සමාජය තුළ තිබුණද කියන. එහෙමනන් දුවේ පුතේ මේ බලන්න මේ සියුම් කැටයන් දිහා ඇත්දලයක් ආධාර්කරගන මේ දාපේ මුතුන් මිත්වෝ මහනුවර යුග තුළ සිය දක්ෂතාවය මේ ආකාරයෙන් නිරෝපණය කරලලා තියෙනවා ඔන්න බලන්න දුවේ පුතේ එදා මහනුවර සමාජය තුළ ඒ ශිල්පියෙන්ගේ දක්ෂතාවය මේ ඇත්දාළ කර්මාන්තයේ දනු. එහෙ මනම් විවිධ කැටයම්. දැ අපි බැලුවම විවිධ කැටයම් නද. මේ පෙට එක රන්න ආභරන තැපත් කරන මජුසාහහිවත් පොඩි පෙටිහ ලගස් කරල දන. ඊට අමතරුව කටයම් පූරල්ලෙස මේ ඇදලවලින් සකසපු කටයම් තියෙනනේ විධ ආකාරය කාන්තාරෝප ඊට අමතරුව සත්තරූප වගේ දේ වල් නේද. මේ සියල්ලම ඇදදල ආධාරයන්ගේෙ නිර්මාණය කරපු වෙනම කරර්මාන්තයක් හැටිටර පාත්තාගෙන කියපු. පිරිසක් මහනුවර සමාජය තුළ ඔන්න ඉදලා තියනෙනවා හිෙනනා අපේ දරුවෝ බලන්ඩ මේ ආකාරයට ඇදදල භාවිතා කල්ල එදා සමාජය තුළ ඕන්ඩසෙන් මේ බාණ්ඩ සකසාගනිද්දී කොන්ඩෙ පීරණ පනාවන් පවාසකසගෙන තියෙනවවා ඇද්දල ආධාරයෙන්. ඔන්න බලන්න එතුකොට මොන තරං එදා සමාජය තුළ මේ කර්මාන්තියක්ත් පෙසිද්ධ වෙලා තිබුණද කියලා නේද. එනා අපේ දරුව හොඳ ඩව්බෝධයක් ලබාගත්තා ඔන්න විධ කර්මාන්තහරහා අපි රටේ එදා ආර්ථිකය ගොඩ නැගුණු ආකාරය එහ අන්දුවේ පුතේ. ඇද්දත් කර්මාන්තය දිහා බලනකොට ඒ සමාජය තුළ ඔවන්ගේ දක්ෂතාවය මේ මගගේ නිරෝපනය වන බව ඔන්න අපේ දලපුතාලට දැන් පැහැදිලි තු වෙනවා ඒහ අන්දුවේ පුතේ ආර්ථිකය තුළ අපි පෙදාන වස්සයෙන් මේ වන විට අධියරෙන් අදිර ඔන්න ගොඩාක් දේවල්දයෙන් කතා කර. අපේ දලපුතාල හොඳින් පාඩමට සම්බන්ධ වෙලා ඉන්න ඕනේද. ඔහු මම පස්්නහනෝ කියෙනෙක යාල දන්නවා. ඒ නිසා මාර්ත එක්කම පාඩමට සම්බන්ධ වඩ ඕන ඔන්න හලා දේපුති. මම බලනො ඉල්ළඟට අපිට මොනවදහ කියන්නේ ආර්ථගේ ඊළඟ මූලික සාදගේ ලෙසසා අපි වෙලදාම ගැන කතා කර. ඔන්න දවේපුතේ වෙලදාම ගැන කතා කරනොකොට අපේ අතීත ජන සමාජය තුළ ඒ කියන්නේ අපේ සිිෂ්ටාචාර්ය ආරම්භේ ඉදල වගේම වෙලදාම කියන එක සමාජය තුළ තිබුණා. මොකද ගම තුළ සියලු දේවල් නි්පාධනය කරත් අර අලුත් අලුත් දේවල් ගම තුළට අනිකුත් පෙදේශලින් හුවමාර වුණනා තු මේකට අපි කියනව වෙළදාම කියලා. එහෙනම් වෙළදාම පෙධන වසයෙන් දුවේ පුතේ කොටස් දෙකයි බලන්න කියන්න මොනෝද කොටස් දෙක කියලා ඕහ එකත් තමයි දේශය වෙළදාම අනිත් එක තමයි විදේශය වෙළදාම එහෙනම් ඔන්න අපි ග මුලින් දේශය වෙළදාම කොහොමද දේශය වෙළදාම ඉදාසිදුවනය කියලා ේ දරුව කියන්න බලන්න මේ දේශය වෙළදාම කියන්න මොකක්ද හොම දෙේක සිදූනේ කියලා. ඔව අපේ දරුව දන්න නේද. දේශය වෙළදාම කියන්න එහෙමලාම් අපේ රට අභ්‍යන්තරයේ සිදවෙච්ච වෙළදාම. ඒ කියන්න දුවේ පුතේ රට තුල සිදුවෙන බාන්ඩ හුවමාරුව වෙළදාාමලෙ සි හඳුන්න. අතීත සමාජය තුළ බොහෝදුරට මේ බාන්්ඩ හුවමාරුව බාන්ඩුව හුවමමාරුව රහා තමයි වෙළඳදාම සිදුවන. ොකද. මුදල් නිෂ්පාදනය ගැන කතා කරත්දේ බහුල ලෙස මුදල් භාවිතයක් අපේ දා සමාජය තුළ තිබුන්නේ. ඒ නිසා තමයි බාණ්ඩ හුවමාරු ක්‍රමය හරහා වෙළදාම සිදුවනේ. එහනම් දේශය වෙළදාම බොහෝ දුරට බාන්්ඩ හුවමාරුව මත්ත සිද වනා මුදල් භාවිතයක් දුවේපපුතේ තිබුණන නැත්තේම නෙමෙයි. මුදල්භාවිය ලොකුවට ඒැන ගොඩ වසයෙන් තිබුනෑ ගොඩක් මුදල් ාවි කරේ ැහ. ොමු දල් වි්‍ය ද සමාජය තුළ තිබුණ අපි නෑකහිරණමේ කියන්නේ. තිබුණා නමුත් බාන්්ඩ හෝමාරුව තමයි. අතීතයේ සිට මේ වන විටත් අපේ සමාජය තුල තිබනේ. ඒකන්න එදුවේපුතේ බාන්්ඩ හෝමාරුව කියල කියන්නේ. මල් ළඟ තියන නිෂ්පාදන මම වගාකරන්නේ වීනම් මම වී ගෝනයක්ත්දීල වෙන කෙනෙකුගේෙන්. ඒ අවශ්‍ය වලංහදන කෙනගේ වලන්ටිකක් ගන්ඩෝන වරටික් ගන්න. අන් ඒක්‍රමේට බා්ඩ හෝමාරුව කියලා අපි කියවා. අන්ුවේ පුතේ ඔන්න ඔය විදිහට දේශය වෙළදදාම සිද වෙන. තවපැත්තිකින් විදේශය වෙළදාම න්න ලංකාන්ண்டு. වෙළදාම ූලිකවසේ කොටස් දෙක එක අත් දේශය වෙළදාම අනික විදේශය වෙළදාමනනි ඒනම් ඔන්න විදේශය වෙලදාම කියන්න පුතේ. අපේ රට වෙනත් රටවල් සමඟ කරපු වෙලதாම. අපේ රට වෙනත් රටවල්ල සමග කනලද වෙලදාමට අපි කියනව විදේශය වෙළදාම. ඒ අන්දුවේපුතේ මේ වෙළදාාම දෙක අරගෙන. අපි බලමු දේශය වෙලාදාම කොමද සිදුවන කියලා. න්න බලාලපුතේ දේශය වෙරදාම එදා කාසිභාවිතය සිදුවන බාන්්ඩ හෝමාරුවත් සිදුවන. එලාම් කාසිභාවිතය තුලෙින් බා්ඩ හෝමාරුව තුලින් තමයි ඔන්නෙදා වෙලදාම සිද්ධ වුණේ. ඒත් එක්ක මද වේපුතේ උඩරට හා පහතරට අතර කඩවත් හරහා තමයි වෙළන් රව්ව පෙවාහනය කරී. ඔන්න දැන් දූලපුතාලට ප්‍රශ්නයක් තියෙනවා කඩවත් කියන්නේ මොකක්ද. මුකදම මේ ඇතටම කඩවත් කියන්නේ. ඕ හෙ නඳදුවේ පුදේ කඩවත් ලෙස හඳුන්න්නන්නේ. එදා කන්ද උඩ රාජධාන සමයේ. පහතරට පෙදේ සිදන්නව පපුතුගගේීසි ලන්දේ ංග්‍රසි කියයන යුරෝපිය ජාතීන් පාලනය කර අන්නේේද. ඒ අනුව පහතරට පෙදේසිත්, කන්ද උඩට පෙදේසියත් ඇ උදාහරණයක් හැටීරගත්තොත්. රටමැද සාධීන රාජ්‍යල්ලෙස මහනුවර රාජධානය සීමාව. මුදුබට පෙදේශයේ ලන්දේසි සීමාව. මේ උඩරටහා පහතරට මේ සීමාධිකාතර, මාරුවෙන තැන බාන්ඩු එක කියන්නේ දෙගොල්ල එහට මෙහාහට ගමන් කරන මාර්ගයේ මුරකපොල්ලත් තිබුණා මෙන්න මේ මුරකුටිය හෙමනැත්තම් මේ මුර කපොලු තමයි කඩවත් ලෙස හැඳන්නුවේ. මේ කඩවත්වොලින් තමයි, බාණ්ඩ පෙවාහනය සිදුවනේ ඒව ගෙදි බදු අයකිරීමත් සිදනාා රජ විශීන් කන්ඳ උරාට පෙදේශල බාඩ සඳහා බදු අයයි කිරීමක් එතකොට පහරට පිදේශවල බා්ඩ සඳහා බදු අය කිරීමක් ආදී වශයෙන් කඩවත්වොලින් බදු අයයි කිරීමේ දා සමාජය තුළ සිදනාා. එෙන අපේ දරුව න්න දැන් කඩවත් යෙනෙ එක තේරුම් ගඩෝන කඩවත් කියන්න දුවේ පුතේ අර උඩරට පෙදේශයේ සීමාවෙන් පහතරට පෙදේශයේ සීමාවටයන ගොට උදාහන ඇැටිර්මංකවා රටමැද සීමාවෙන් ලන්දේශිපාන පෙදේශයට ඇතුළුවෙනගොට මේ තියෙන මුරකුටි එහමන ඇත්තාම් මුර පොල අපි කඩවත්ලෙ සහඳුන්න්නනො මේ වහර හා තමයිහිනම් බාණ්ඩ පෙවාහනය සිදුවනේ. එහෙන අන්දුවේ පුති මේ උඩරට පෙදේශෝල නිස්පාධන පහතරට පෙදේශෝලට ගෙනහිල්ලා. ඒ පෙදේශොල නිෂ්පාදන කන්දවරාට පෙදේශොල්ට ගෙනෙහිල්ලා ආදී වසයෙන් මේ දාම දේශය වසයෙන් එදා ඔන්න සිදු වෙලා තියනෝ. අපි බලමු. මේ දේශය වෙළදාමෙදී යොදාගත්ත කාසි ගැර අපි කතා කරා. මේ බලන්න මේ පින්තුය රූපරාම දදිහා. එදා සමාජය තුළ කාසිවර්ග දෙහා භාවිාව වු බවට ඔන්න දුවේපුතේ සාධක තියනවා. ඒ තමයි ධාරීන් කාසිය අනිත්්‍යක තමයි රිදී පනම ඔන්න දේපතේ. අද අපි භාවිතා කරන්නේ රුපියල කෘපියල්ල සත පනහා සත විශුපහදී වසෙන්න්නේද. ඊට පස්සේ නොට්ට වසයෙන් අපිට සීය දාහා පන්දහවසෙන් තිය නොනේද. ඉදා සමාජය තුළ මෙන්න මෙවැනි කාසි තමයි භාවිතාවනේ. අඩ බාණ්ඩ හුවමාරුවට අමතරව කාසිලෙස. බොහෝ ආකාරේ හැඩරුවෝොලින් යුත්ත කාසි භාවිතා කරල තියෙනවා ඒ අතරින් මේ ලාරින් කාසියත් රෙදී පනම කියන කාසියක්ත් තමයි ඔන්නමං අපේ දරුවන්ට මේ පෙන්නලා තියෙන්නේ. බලන්නේ ඉදිහාපේ දරුව. ට අවබෝධ කරගන්න පුළුවන්ම් කාසි වසයෙන් නිදා ොනොවද සිද්ධුණනේ කියලා ල්ලාරින්න් කාසියේ හැඩේ ස්රූපයනේද. ඉළට රිදී පනේ හැඩේ ස්ොරූපය ඔන්න කාසි භාවිතයේ දා සමාජය තුළ තිබුණු බවට සාධකයා. එහෙන් අන්දුවේ පුතේ අපි ඊළඟට දේශය වෙළදාමගෙන කතාකාර ඔන්න දැම් විදේශය වෙළදාමගෙන මං අපේ දර්ගොත්තයක කහතා කර. ං හිතනවා දශය වෙළදාමගැන හොඳ අවබෝධයක් තිය නිසා. දේශ ලදාම කෙනෙ අපේ දරුවට පැදිර වෙන ඔහ නන්දුව පුතේ. විදේශ වෙලදාම බොහෝදුරට එදා තිබන්නේ රජුගේ ඒ කාධිකාරිත්්‍යය තුළින් ඒ කියන්න එදුවේ පුතේ රජුගේ මූලිකක්වය තුළින් තමයි. එදා වෙළදාම විදේශ රටවල් එක්ක තිබුණ. සාමාන්‍ය ව්‍යාපාරික්‍යන්ට ඒව කරන්න පුළුවන් කමත් තිබුණේ නෑ අනිවාරයෙන් රජුගේ ඒ කාධිකාරිත්්‍යය තුළින් තමයි එදා විදේශ වෙළදාම සිදුවන්නේේ ඒක දෙදුවේ පුතේ මුහුද වඩ පෙදේශයේ සිට යුෝපියන් උඩරට පෙදේශයට වෙළදාමේ ගියා එතර උඩරට පෙදේශයේ තියෙන බාන්්ඩ ඕන් විදේශරට වල්ලින්ගෙන බාන්්ඩ උන්ට ේලා පහතරට පෙදේශහරහා විදේශ වෙළදාම සඳහා ලබා ගැනීම අපි මෙතෙදි දකිනවා. එහෙ මනම් මේ විදේශ වෙළදාමේදී. උඩරට රජවරු ඉන්දියාව සමග වෙළදාම් කරා. නිරන්තරෙන් අපි ඩාසන්නේ තියන රට ඉන්දියාව නේද. අපේ රජවරු අතිදේ සිට බහුල වසයෙන් වෙළදාම් කරේ ඉන්දියාවස් සම. හෙෙන අඳුවේපති විදේශ වෙළදාමද ඉදියයාවිතරන්නවේ බොහ රටවල් එක සබඳධ වෙන. හනම් විදේශ වෙළදාමේදී රජුගේ ඒ කාධිකාරිත්්‍යය තුළින් තමයි බාන්්ඩ වෙළදාම සිදුවන හෙනන්ඳුවේපතේ විදේශ වෙළදාමේදී අපි ගත්තම මෝලික වශයෙන් අපිට අපනයිනය කළ බාණ්ඩ හා සතුන් හඳුනාගන්න පුළුව මේ බලන්න දුවේපති. එදා සමාජය තුළ අපන අයිනය කළ වෙළ බාණ් මොනොෝද කිය. ඒනම් අපනයනය කළ බාන්්ඩ ලෙස හඳුන්න්නන්න දුවේපුතේ අපේ රටෙන් විදේශ රටවල්ලෝට අපි අවපුුව ඔන්න දූලපුතාල හඳුන ගණඩ ඕන තැනක් තමයි අපනයනය අපනයිනය කරනව කියලා කියන්නේ දේපුතේ අපේ රටේ නිස්්පාදන වල අතිරිත්තය ඒකන්නේ අපි පරිභෝජනය සඳහා තියාගන ඒ වැඩිටික විදේශ රටවල්ලෝට අපි වෙළඳාමති සඳහා ජදව්වා ඒකයන් අපි වෙනත් රටවල්ලට බාණඩ ි යව් ෙන්නි මේකට අපි කියනකක්ද අපනයිනය. එනම් අපනයිනය කළ බාන්ඩලිස තමයි මේ කුරුදු ගම්මිරේස් පුවක් කරදමංගු කරාපුු නැටිනේද සාධික්ක මීටිවර්ග මුතුමැණක් ඇත්දාල ඇතුන් වගේ බොහෝ දේවල්ද වේපුතේ එදා අපනයනය සඳහා අපේ රටෙන් විදේශ රටවල් සඳහා යොමු කළ බවට ෙනං ගන්න සාධක තියනෝ මහනුවර ආර්ථිකය තුල නේද. අපි ළඟට බලමුපුතේ අපනයනය මොනවගේ බා්ඩ කියලා අපි සාකච්ා කරන්නද මේ රපරා මුතුලින් මං අපේ දූලපුතාට ඔන්න පෙන්න්නනවා. එද අපේ රටේ වටිනා වස්තුව විදේශරටවල්ලට අපනයනය කරා. පලමනි රූපරාමීින් මන් පෙන්න්නන්න අපේ දූලපුතාලට කුරුදුු නේද. අපි දන්න පුතුගේසි ලංකාවට එන්නේ කුරුදුතු සුවදදිගේ. ලන්දේසි ලංකාටාවේ කුරුතු සුවදදිගේ බිතා ියනත්තේමයි. මෙ එහෙන අපේ රටේ වනන්තර පෙදේශොල ඉබේ හැදුණු කුදු තමයි මහනුවර යුගයේද රජවරුන්ගේ. මෝලි කාආදායම බවට විදේශ වෙළදා මහරහා ලැබුණ. හෙෙනන් දුව පුතේ අද කුරුදු වගාව බහුල ලෙස සිදුකරන පෙදේශ තියෙනවා. නැව ගාල්ල මාතර පෙදේශගත්තම කුරදු ව බොහොම සරුවට වැඩින පෙදේශ හැටියේ ඒවැ වගව සිදුවෙනවා. එදා සමාජය තුළ දුවේපුදේ, කුරුදු වගරේ නැහැ. ඉබේ හැන වනාන්තරවල කුරුදු තමයි සිියසන්න වසය ලබාගෙන විදේශරටවල්ලෝට වෙළදාමට යොදාගත්තේ. ඊළ රෝප්‍රාමෙන් අපේ දරුව බලන්න ඇතක්කින්න නේ දෙහෙන අපිකවා අපපනයනෙ සදා අලි ඇතුන් ොදාගත්ත කියලා ඇත් දාල යොදාගත්ත නේද. බලන්න ක අපේරට ඇතුන් කොච්චර සුදරද කියනේ ද අපේ දු ලපුතා අල දන්න නේ ගෙන එනම් මේ ඇතුන් දා රජෝරු යටතේ. රජුගේ කාධිකාරිත්‍යය තුළින් විදේශ ළදාමේද යොදාගත්ත වටිනා සම්පතක් වුණා. ඒතරන්න ඒදුවේපුතේ මැනික්. ද අපේ පොළොவே පහල වන්න මැනිික් විදේශරටවල්ලෝට එදා සමාජය තුළත් ඒක කියන්නේ මහනුවරයුගේ ආර්ථගේත්. විදේශ විනිමයයින රජුගේ මූලිකා ආදායම් මාර්ගල්ලෙස ඔන්න මැනිික් කර්මාන්තියක්ත්ති බිලා තියෙනෝ එහෙන අපි දූලපුතාලා. ඔය අපනයින කළ බාන්්ේ කියන අපි විදේසට වල්ලට අව බන්් හැටියට අපි හතුරනා ගන්ද ඔන්න පුළුවන්පේ දරුවගේ අප අයි ාන්් මනෝදක කලෙමද අන්න පුළුවන්න්නේේද. එනහරි අප ළඟට බලමුුවේ පුතේ ආන අයිනඒ ක බාණ් මොනෝදකි. බලන්න දේපුතේ ආනායනය කළ බාන්ඩ අතර පිගම්බාන්ඩ රෙදිපලි ඒ විතරන්න මේ මැටිබඳුන් අප රටේ මටිබඳුන් ස්පාධනය කරත් බොහ රටවල්ලින් අපි රට මැටිබඳන් ගෙනව වනේ චීනය වගේ රටවල් මටිබඳුන් සඳහ ප සිද්ධයි දො චීන ැටිබඳන් අප රටේ බොහ පෙදේ සොලින් හම්වෙලා තියෙනවා. සුවඳ විලවන්වර්ග කරවල් අස්වයන් වගේ දේවල් අන්න විදේශ රටවල්ලලින් අප රට ගෙනාව ඔන්න බලමුදූ ලපුතාලා මොනවද මේ අපන අයන බාන්ඩ ලෙසේනම් ඔන්න පිගම් බාන්්ඩ බලන්න පලයිනි රූපරාමුවෙන් ලන්දේසින්ගේ පිගානම් මං අපේ දරුවන්ට පෙන්නලා තියෙනවා. මේ ලන්දේසින්ගේ ලාංචනයේ තමයිපුතේ වෝOCේ කියලා කියන්නේ පිගාන මැද බලන්නේ ලාංචනේ තියනවා අලංකාර පිගානක් ලන්දේසින්ගේ රහාහ අපේ රට ගෙනාපු පිගානත් තමයි මේ පලනි රූපරාමියෙන් ඔන්න පෙන්න්නේ. දෙවෙනි ஓපராමෙන් ந்துුවේපුතே. அ අஸ்යන් அේ රටට ஆனாாய்னைே කර. ඒක අන්නේ විදේශ රටවල්ොලින්, අපේ රට ගෙනාපු ස්තුන් දර තවදයක් තමයි. අස්යන් ඔන්න බලන්න දේපුතதே. என ஆனாாய்න බාන්්ඩ මොනවද அனைයින பாා් මොනෝද කියලා. අපේ දරුවදැන් පැහැදිලූ හඳුනාගෙන මේ ආකාරයටனாම්. ஆாய்න බාන්් සාපනයි බා් අපේ දරුවන්න හඳන ත්තා. නේද. මංහිතන ඒපිල් බන් හොඳාව. බෝධයක් අපේ දරුවන්ටொන්න තිෙන්ண்டோන எனන්ந்துුවපුத்தே. ි මහනුවර රාජධානි සමයි අපි පාඩම මහර පාඩම්කගේ අටේ දෙක පාඩාම්යකෙල අපි සාකච්ඡා කරන්නේ නේද. ඒ හෙද අපි අධද දවසමේ සාකච්ඡා කරන්නන්නේ ම දරුවොත් එක්ක මහනුවරයුගේ ආර්ථිකයනෙ එහෙනම් අපේ දරුවු ආර්ථකය ගැන දැන් හොඳා ඔවබෝධයක් තියෙනවා එහෙනම්මන් දූලපුතාලගෙන් ප්‍රශ්නයක් කහන්නයි යන්නන්නේ එම් සූදාන වෙන්න ක පොස්සනයටට උත්තර දෙන්න එහන් දුවේ පුතේ අදවස යහන හතරවෙනි පස්සන ලෙස මං වල්ලට යමු කරනවා ප්‍රස්නංක හතර அනයනය කළ බාන්් හතරක්ලියන්න. அන්නதுවපුතේ. அப்பනயනය කළ බාண்டு முலிම පස්னி ஏறுම් කන්න ඕன. அப்பநயனே ක அப்பே ரட்டின் விදசරටவல்லோளට அவன ලද බාண்டு බලும் අපිම முොද පිළතු කිය නේද. පදරුව என்ன පිතුර. ஓ வேයා පිතුනි දිග ලමුකෝ දදිවපුතේ. அ අපනනය කළ කියන් අපේ රටින් විදේශරටවල්ලට ගෙනච් බාන්ඩ හතරක් ඒකෙදී සටහන් කර ඕන. ஏ අපි බල පලවිනි බා් හැටට. ුදු අපිට යොදාගන්න පුළුවන්න්නේ අපි ටේ වටිනාම සම්පතක් කුරු ඉලාට ගම්මරේස් මුතුමෑනෙක් ඇතුන් ගොඩක් දේවලන්නේෙද දෙනස්සල් කරබුනැට බොහෝදේවල් අපි සාකච්චාරා ඒ අතරෙන් ඔන්න දේපුතේ අපි පිළිතුර හැටියට හතරක් කරගන තියෙනවා. අපි ඒගාවට පස්සෙනි පස්්න ඉර්චම බලන්ඩ පස්සෙනි පස්ස්නි තමයි. ආනායනෙ කළ බා්ඩ හතරගලියන්න්න එහ අන්දුවේපුතේ විදේශ රටවලින් අපේ රටට ගෙනා බාන්ඩ හතරක්ලියන්න කියලා කියන්න. අප දරුව පිළතුර සටහන් කල්ලා තිය ේ. අපි බල දරුව வாලියපු පිළිතුර නිවැදිද කියලා. ஓ!பிங்கம்பாார்ண்ட, ரதிபலி மැட்டிබந்தුන් සුවந்த விலවண்ணாදී දේවල් එදා මහනුවර සමාජයේතුොල අපේ රටට විදේශ රටවලින් ஆனයන කළ බා්ඩ ලිසාපිට ගන්ඩ පුළුවம். අපි තව පස්සනිකටයම් බලඩ පஸ்නාකහය ஓ පஸ்නාංක හය තමයි. පහ සඳහන් කර්මාන්ත සඳහා පෙසිද්ධට පත් පෙදේශ නම් කරන්න. අපි ආර්ථික තුල අපි දර්ුවත්තයෙ ොන්න කර්මාන්ත ගැනතා කරද නේද. ඒ අනුසාරයෙන් තමයි ඔන්න පසනෙ ලබෙන්නේ. අපි බලමු පිළිතුර හෙමනම් අපිට A.AB වසිෙන්දීල තියනෝ ඒ කර්මාන්ත දෙකක්. මොකදද ඒ යකඩ කර්මාන්තය B. පංකර්මාන්තිය. අපි බල මෙහහිනම්පුතේ යකඩ කර්මාන්තය සඳහා පෙසිද් කොහෙද පන්කර්මාන්තය සඳහා. சிද්ධியයට பත්த்துனே குகைද කියලා. என நாம் පිலித்து அப்பே දருவலிிய පිலிுற நிவரதே. ஏனாම් බලන්න ඒ තමයි යඩ කර්மாන්ත සඳහා කොත්மாலே පදේசிய තයි ්‍රසිද්ධයට பත්த்திලා තිෙන්. ඒවාගේ පண்කර්மாන්ය සඳහා துම්ம்பර කිය පෙදේசிய தමයි, பෙසිද්ධයට பත්த்திලා තියන්න. ஏ நாම්. බොහොම නිவர்தி அේ දருුවමගේ පசனோடு උත්த்த න්න. ඒනිසා ඉතාா ඕனෑ கින් පන්த்திයට සம்பந்து චச்ச භාව து பாடම மாத்திக் කරගන ගිය බව පැදිலிි වෙනும். හனாන්ந்துුවපුத்ததே අද දவස්සே மாம. අඔයාල සමඟ සාකච්ඡා කරේ. මහනුවර රාජධානයේ ආර්ථිකය. එහ අන් දුවේපුතේ මහනුවර රජධානය තුළ ආර්ථිකය ගැන කතා කරන ගොට කුසිකර්මාන්තය අපි රටේ ජීවනාලය ලි සිහඳන්න නොනේද ඊටාමතරව විධ කර්මාන්ත සහ වෙළදාම කියන මේ මූලික සාධක තුන ඔස්සේ මම අපේ දර්ුවෝත් එක්ක සාකච්ඡා කරේ. එතින් අපේ දරුවන්ට පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න්නට ඇතිගෙන ඇති ඒ නිසා ඔන්න දුවේපුතේ ආහත් මේ අටශ්‍රේණයේ මහනුවර රයිධානය කියෙන දෙවනි පාඩම් මේකගේ අටටතේ මහනුවර රාධානයේ ආර්ථිකය තමයි අප අද සාකච්චා කරේ. දලපුතාලට මේ පාඩ මැතුළු සියල්මු පාඩ නැවත නැරඹීමට අවස්ථාව ලැබාදීල තියනවා. ජාතික අධ්‍යාපනාතන නාලිකවස්සේ ඉතින් අපි දරුවන්ගේ ඉතා ආදරය නිල්ලා සිටනො ඒ පාඩම් මොල්ලට පිවිසීම තුළින් නාලිකවට පවිසීම තුළින් අපේ දරුවන්ට ඒ ජාතික අධ්‍යාපනය හරහා. ගුගෙරින් ලබාදන පාඩම්විතරන්නෙමයි. බොහෝ අධ්‍යාපන ශේෂ්‍රයට. වැදගත් බොහෝ පාඩම් හා ඒ අනුසාරයෙන් පශ්න මාලාපවා සගස් කරල දීලතියෙනවා. ඒ අපේ දරුවන්ට සාමාන පෙළ උසස් පෙළ මේ සියලු විසියධාරාවන්න ඔස්සේ. ඒ අවස සියලුම අධ්‍යාපන ශේෂ්යට අවස ඒ වැදගත් සියලම ක්ුකාරණා ප්‍රසන පතරද. සීනමදේවල් ඒ පියවිසිීමේෙන් ලබාගන්න පුළුවන්ගේෙනකවන් අපේ දරුවන්ට තාමත් ආදරයෙන් මතක් කරනවා. එහෙමනන්දූලපුතාලා අද මාත්තක පාඩමට සම්ඳවෙච. සயலு දෙ நாட்டම la सुப දவසක් ஆ போුවන්.